الحمد لله رب العالمين والصلاة والسلام على أشرف المرسلين وعلى آله وصحبه أجمعين ربي يسر ولا تعسر واتم بالخير ගරුතර සංඝරත්නයන් අවසරයි මෞලවිතුමන් ඇතුළු මාපිය සියල්ලන්ගම අවසරයි අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු සාමාන්‍යයෙන් සලාම් කියන්නේ සාමය සෞභාග්‍ය සමෘද්ධිය යන අර්ථයන් මෙන් සමන්විත වචනයක් අරාබි භාෂාවෙන් අපි කෙනෙකු මුණ ගැහෙනකොට ඔහුට මම ප්‍රාර්ථනා කරනවා ඔබට සාමය සෞභාග්‍ය අත් වේවා කියලා. හා අස්සලාමු අලයිකුම් කියන මම සලාම් කියන මම වචනයෙන් බින්දිච වචනයක් තමයි ඉස්ලාම් කියන වචනේ. ඉස්ලාම් කියන වචනේත් අර්ථය ඇවිල්ලා එම අර්ථයමයි සාමය සමාදානය සෞභාග්‍ය. ඊට අමතරව අවනත වීම කියන අර්ථයකුත් इस्लाम के नेम वचने तिबेन एम इस्लाम के वचने बिंदी वचने तम मुस्लिम के वचने इस्लाम के अन्े नाम पदय मुस्लिम के अन्े क्रियापदय तो मुस्लिम के अन्े सामय सौभाग्य अत्क्री अत्कर धीमह देविंदुंट अवनतवन्न एन अर्थ्यंग समंचित मुस्लिम के वचने सामान्य सलाम केनकुट कियनकुट अपिट मे तुनम अपे मत कटेनवातुंग अभी ओणमद उत्साहकोट सामयट पटहनिवु समाधान खड़किरण नोयट वगबलागनीम अपे युतुकमकनो मेम पशु मततमाय ओब सम इद्रिये मुस्लिम वन अपि देव विश्वासय नत्तम एकदेव विश्वासय पदनं करगत्तु जीवितयक् गोडनगीमट हेतुवु सं करुणु कारणा इदिरिपत् करुणु उत्साह करना वडी विस्तर नौनत् समहरट अपहेदलि वेन्न पुलुवन् अपि साकच्छा मण्डपेदि ए पिलिबंदव अपिट दीर्घ साकच्छा कला हकि अपगे विश्वासय मे विश्वय मैवीमक मेम विश्वयट मेवुम करु एक सिटी एम मेवुम करु एक एम मेवुम करु मेम मेवीम वेलिन बहरविच्च बल महिमयक एम मेवुम करु विसिन मेम पृथ्वीय मिनिसा अनेकुत सियलु सत्व जीवीन मवन लद्दबवत् එම සියල්ලම මැව්වේ මිනිසා වෙනුවෙන් බව අපි විශ්වාස කරනවා. එම මිනිසාට ජීවිත මගක් පළවෙනි මිනිසා ආදම් තුමා පටන් අවසාන වක්තුරුන් වන මොහම්මද් තුමා තෙක් කලින් කලට නබිවරුන් පත් කර දේව ධර්ම දූතයින් පත් කර උන් විසින් අපිට ලබා දුන් දේව ග්‍රන්ථ देव मार्ग लबादील तिबेन अपगे जीवित हडगस्म हडिल तिबेन्ने विश्वय मे विश्वयम देविंदुंट अवनतवु विश्वयक हटियटत मिनिसाट यम निदहसक दीला ओहुगेन देविंदुन अय दिनवा मट पमनक अवनतवी मेलोवे होंद पुद्गलक हट जीवत वेन्न ओबट मुलु विश्वयम आधारकयक वेवी ओबगे जीवित मेलवत् एलोवत् जयग्राही वेविकेन एम करुणतिक अल्लाह विसिन अपट हंदुनल दिर तिबिना मे पसुबिम मत तमाय इंशाअल्लाह मम मेतन वचन स्वल्पयक् ओबतुमन्नट इदिरिपत् करन्न उत्साह करन्न मेके मातृकाव सकसुवकिन अति कल सकसुमक् तिबिय हकिद මේකට තවත් විස්තරාත්මක යනකොට අද
ඔබ ඒ කියන්නේ දැන් අපි මිනිස්යෙන් හැටියට ජීවත් වෙන අපි කවුරුන්ද අපේ අවට පරිසරයේ කුමක්ද යන පිළිබඳ පොඩි ස්ලයිඩ් එකක් තිබෙනවා මේකේ අපිට තිබෙනා වූ මේ අංගයන් තුන සිරුර අවයව තිබෙනවා ග්‍රන්ථි අභ්‍යන්තර කොටස් තිබෙනවා ප්‍රාණය ආත්මය මේහා සමංචිත පුද්ගලයෙක් තමයි නැත්නම් ජීවියෙක් තමයි මේ මිනිසා මේ මිනිසාට නම ගම ප්‍රදේශවල තිබෙනවා ඊට අමතරව රැකියාවක් ආදාය මාර්ගයක් තිබෙනවා ඊටත් අමතරව රුචියක් තේරීමක් තිබෙනවා ඊටත් අමතරව පවුලක් බැඳීමක් වගකීමක් තිබෙනවා ඊට අමතරව හවුලක් පක්ෂයක් සංගමයක් යම්කිසි එකමුතුවක් තිබෙනවා ඊටත් අමතරව මතයක් විශ්වාසයක් ආකල්පයක් තිබෙනවා මේ රටාව තුල තමයි මිනිස්සුන්ගේ ජීවිතය හැඩගැහිලා තිබෙන්නේ මම හිතන අපි හැමෝටම තිබෙනවා මම කෙනෙක්ගේ නමක් ඇහුවොත් ගමක් ඇහුවොත් විශ්වාසය ගැන ඇහුවොත් මේ මිනිසාගේ ජීවිතය බැඳලා තිබෙන විශ්වාසයන් මත මම ඊළඟ පැය පිළිබඳ විශ්වාසයක් නැතුව ජීවත් වෙන්න බෑ එකකටවත් බෑ යම්කිසි විශ්වාසයක් මිනිසෙකුට තිබෙනවා මම විශ්වාසය සියලුම මිනිසුන්ගේ මනසේ ඉතාමත්ම ගැඹුරට පතිත වෙලා තිබෙනවා අපි ටිකක් පස්සට ගිහිල්ලා බලමු අත බිලිඳා අපි ලදරුවක හැටියට දරුවක හැටියට ඉන්නකොට අපිට මේ තුනම තිබෙනවා ඒ කියන්නේ සිරුරක් තිබුණා අවයවයන් තිබුණා ග්‍රන්ථි තිබුණා ප්‍රාණය ආත්මය මේ සියල්ලක්ම සහිත වූ ජීවියෙක් හැටියට තමයි අපි බිලිඳන් හැටියට ඉන්නකොට අපිට තිබුණේ නමුත් අපිට තිබුණේ නම් ගම් තිබුණේ අපිට රැකියා ආදායම් මාර්ගයන් තිබුණේ නැහැ අපිට රුචි තේරි මොනවා තිබුණේ නැහැ පවුල බැඳීම් වගකීම් කිව්වොත් තිබුණේ නැහැ හවුල පක්ෂයේ සංගමයක් එහෙමත් නැත්නම් මත විශ්වාස ආකල්ප කිසි දෙයක් තිබුණේ නැහැ මෙහෙම කිසි දෙයක් නැතිව තමයි අපි මෙලොවට උපත ලබන්නේ උපත ලැබුණාම අපිට මොකද වෙන්නේ අපිට විශ්වයක් දකින්න ලැබෙනවා අපිට අහසක් තිබෙනවා පෘථිවියක් තිබෙනවා ඒ වගේම අපිට මේ වහස බලනකොට හිරු සඳු තාරකා වැනි දේවල් කාලය භ්‍රමණය කක්ෂය ජලාශය සාගර ජීවීන් මේක සියලුම දේවල් මෙම මිනිසා දකිනවා මේ මිනිසාට මේ ආරම්භයේ කියපු රදරුවක් තිබෙනවම තුන් ඉරියව්ව වගේම මෙම ආහස පෘථිවිය මේ සියල්ලම එක්රාසු වෙච්ච විශ්වයක් හැටියට මිනිසා එයින් කොටසකට සම්බන්ධ වෙනවා මේකයි අපේ ජීවිතයේ මිනිසියක හැටියට තිබෙනවම අංගයක් මෙවැනි සැලසුම් සහගත සැකසුම් සහගත වූ විශ්වයක් හරහා ජීවත් වන මිනිසෙක්. ඔහුගේ මෙම සුභා ධර්මය සැකසුමක් තිබේද නැද්ද කියන එක තමයි ප්‍රධාන මාතෘකාවක් වෙන්නේ. සැකසුමක් වෙත්නම් සැකසුමක් නැතිව හැකිද කියන එම මාතෘකාව යටතේ තමයි මම ඉන්ෂාල්ලා මීට පසුව පොඩි විස්තරයක් කරන්න උත්සාහ කරන්නේ. දැන් මේ ළමා කාලේ සාමාන්‍යයෙන් අපිට නැගෙන්නව සමහර ප්‍රශ්න තිබෙනවා. අපි කොහෙන්ද ආවේ? අපි කොහොමද ආවේ? අපි මොකටද ආවේ? අපි මොනවද කරන්නේ? කොහාටද යන්නේ? මේ වගේ ප්‍රශ්නල් රාශියක් අපේ පොඩි කාලේදී අපි අහන්න අපේ මාපියන්ගෙන් අපි අහලා තිබෙනවා. මං හිතන්නේ අපි හැමෝම එහෙම ප්‍රශ්නයකට අදත් පොඩි කාලෙත් අපිට මුණ පාන්න සිදුලා තිබෙනවා. අපි කොහෙන්ද ආවේ? අපි මොකටද ආවේ මේ ලෝකෙට? අපි ඇයි ජීවත් වෙන්නේ? අපි ඇයි මැරෙන්නේ? අපි ඇත්තටම යන්නේ කොහාටද? මේ වගේ ප්‍රශ්න රාශියක් හැම මිනිසුගේ මනසෙම ඇතිවීම සාධාරණයි. අපි තර්කයක් හැටියට ගත්තොත්
දැන් අහස පෘථිවිය තිබෙනවා ඒක ප්‍රමාණ ස්කන්ධ කෝණ වගේ වේග දිශාව චලනය රිද්මේ මේ සියල්ලක්ම ඒක අවනතභාවයකට ලක් වෙච්ච බැඳීමකට ලක් වෙච්ච විශ්වයක් මේ විශ්වය මේකෙන් ගැලවෙන්න බෑ අපි සූර්යාව ගත්තත් හරි හංසය සඳු තාරකා ඕනම දෙයක් ගත්තත් මේක ඇවිල්ලා තර්කයක හැටියට ගත්තොත් ඇවිල්ලා මේක එක බැඳීමකට යටත් වෙච්ච සැලසුම් සහගත වූ විශ්වයක් හැටියටම අපි දකින්නේ මේ සැලසුම් සහගත වූ විශ්වයකට ඵලයක් තිබිය යුතුයි ඵලයක් නම් සිදුවීමක් තුලින් හේතුවක් තිබිය යුතුයි මේක අනිත් පැත්තට බලන්න පුළුවන් අභවයේ සිදුවීම් තුලින් නිශ්චිත ඵලයක් ලැබිය හැකිද දැන් මේ කියන්නේ මේ විශ්වය සැලසුම් සහගතයි සැලසුම් සහගත විශ්වයකට ඵලයක් තිබිය යුතුයි ඵලයක් වෙන්නට නම් සිදුවීමක් විය යුතුයි සිදුවීමක් තිබුණා නම් හේතුවක් විය යුතුයි අපි කියමුකෝ මේ මේ අපේ මේ කතිකාව මේ කතිකාවනේ මේ තුනම සම්බන්ධයි මේ විශ්වයම මේ තුනටම සම්බන්ධයි මෙහෙම විශ්වයක් සැලසුම් සහගත විශ්වයක් ඇතිවීමට මේ කර්ම අපිට අධ්‍යයනය කිරීම බැලීම ඉතාමත්ම අත්‍යවශ්‍ය කටයුතු අපි දකිනවා අපි උදාහරණයක් ගණිතීය තර්කයක් හැටියට මේක බලමු අපි බෝල 10ක් අරගෙන ඒක අකුරු දාලා 1 2 3 10 වෙනකන් ඒ අකුරු ලියලා ඒක මුට්ටියකට දාලා අපි ඒක ගන්න බලමු අපි බෝල 10ක් නම් පළවෙනි නම්බරේ තියෙන බෝලේ 10සරේ 1සරයක් අපිට අතර හම්බ වෙන්න පුළුවන් 2 3 කියන නම්බර දෙක ගන්න බැලුවොත් මේ ගණිතමය විද්‍යාත්මක විද්‍යාවෙන් ඔප්පුවෙච්ච ගණිතමය ක්‍රමයක් 100ට වාරයක් තමයි 2 3 හැටියට ඒ ක්‍රමානුකූලව 2 3 යනුවෙන් අපිට බෝල දෙක අහිඳ ගන්න පුළුවන් නේ 100ට එක් වාරයක් පමණයි ඒ වගේම 4 5 6 බෝල 3ම ඒ කියන්නේ එකිනෙක 4 5 යන 6 යන ඒ දිගටම 3ක් තෝරා ගන්න පුළුවන් නම් 1000න් එකසරට තමයි තෝරා ගන්න පුළුවන් එකසරේ 10 දක්වා එම ක්‍රමවේදයට අපිට තෝරා ගන්න ඕනේ නම් මිලියන 10කට සැරයක් තමයි ඒක අපිට වෙන්න පුළුවන් ඒ කියන්නේ මේ ගණිතමය මොකද්ද කියන්නේ අපි ක්‍රමානුකූලව 1 2 3 4 5 6 7 8 යන්න මේ ක්‍රමානුකූලව මේක තෝරා ගන්න ඕනේ නම් මිලියන 10කට සැරයක් තමයි ක්‍රමානුකූලව තෝරා ගන්න පුළුවන් වෙන්නේ එහෙම වෙන්න පුළුවන් නම් සමහරට සනික වෙන්න පුළුවන් නමුත් මම කියන්න අදහස් කරන්නේ මෙම විශ්වය ස්වභාවික ඇති උණයි කියන තර්කය මත මේ ගණිතමය තර්කය අපි සසඳලා බලුවොත් අපිට තේරෙවි මේක සුවහය නැති වෙන්න බැරි දෙයක් කියලා ඇයි කිව්වොත් 1 සිට 10 දක්වා තිබෙන්නා වූ එම නම්බර ටික එක දෙක යන මේ පේරියට අපිට අහිඳ ගන්න බැරි නම් ඒක මිලියන දහස් වාරක් 10ට එක සැරයක් අපිට පුළුවන් වෙනවා නම් මෙතරම් සැලසුම්සහගත විශ්වයක් බිහිවීමට නම් කොයිතරම් කාලයක් ගත වේවිද කොහොම වෙන්න පුළුවන් එම තර්කය තමයි ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න මේ ගැන අපිට ඉන්ෂාඅල්ලාහ් මතුවට සාකච්ඡා කරන්න පුළුවන් වේවි එතකොට ආහස හිරු සඳු තාරකා පොළොව ජලාශය වෘක්ෂ සත්ව ජීවීන් මිනිස මේ ඔක්කොම අභෞය සිදුවීම් තුලින් නිශ්චිත ඵලයක් ලැබිය හැකිද ඒ ඒක ඵලයක් වෙන්න පුළුවන්ද මේවන් විශාල විශ්වයක් ස්වභාවිකවම ගෑස් වගේක් එක්කව වෙලා එහෙම වෙලා මෙහෙම වෙලා මෙහෙම වුණයි කියන එක ඒක සාමාන්‍යයෙන් 1 සිට 10 දක්වා ඒ හරියටම එම 1 2 3 4 ඒ පොලිමටම ගන්න බැරි නම් ඒකට මිලියන 10ක් 1 සිට 10 දක්වා පමණක් නම් මෙවන් කෝටි සංඛ්‍යාත මෙම විශ්වය එහෙම එක් රාශි වෙලා ස්වභාවිකව ඇති වෙන්න නම් ඒක ඇත්තටම ඒ තර්කය අපිට විශ්වාස කරන්නම අමාරු හොඳයි අපි සිතමු අහස මිනිසා පෘථුවිය අපි සඳුල නිශ්චිත ඵලයක් ලැබිය හැකිද අපි මෙහෙම සිතමු කොහොමද
මේක තමයි අපගේ විශ්වාසය. අපි හිතන්නේ අපේ විශ්වාසය විශ්වයට ආරම්භයක් තිබීම. මෙම විශ්වයේ ආරම්භය පිළිබඳව මතවාදයන් තිබෙනවා. මම ඇත්තටම උත්සාහ කරන්නේ ඒ ආරම්භය තුලින් අපේ දේව විශ්වාසය පදනම් කර ඇත්තේ කුමන ආකාරයකින්ද විස්තර කිරීමට පමණයි. ආරම්භයක් නැති බව මතයක් තිබෙනවා. ඒ කියන්නේ මේ විශ්වයට ආරම්භයක් නැහැ. ගවෙන් ගවයට ඒක විනාශ වෙලා ඊට පස්සේ විනාශ වෙලා ඊට ඇසි විදලා විනාශ වෙලා එහෙම ඒක සදාතික විශ්වයක් හැටියට මතයක් තිබෙනවා. තවත් මතයක් තිබෙනවා ශූන්‍යෙන් විශ්වවිද්‍යාමාන වීම. ඒ කියන්නේ නැති දෙයකින් විශ්වය ඇති වුණයි කියන එක. තුමනි තමයි මැවුම් කරුමින් නිර්මාණය කිරීම. මෙවන් මතවාදයන් තුනක් තිබෙනවා. මෙතන හතරවන මතවාදයක් තිබෙනවා. ඒ කියන්නේ බහුදේව. ඒ කියන්නේ දෙවිවරුන් විසින් මෙම විශ්වය මැව්වා කියන එක. ඒක තර්කණු හුඟක් දුර්වල හින්දා මම මේ තුනම විතරක් මෙතන සාකච්ඡාවට භාජනය කිරීම උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ ආරම්භයක් නොවීම, ශූන්‍යෙන් විශ්වය බිහිවීම, මැවුම් කරුක විසින් නිර්මාණය කිරීම. මම දෙවෙනුවට කතා කරන්න උත්සාහ කරන්නේ මැවුම් කරුගේ ආරම්භය පිළිබඳව. ඒක සාමාන්‍යයෙන් අපි අහනකොට අහන්නේ විශ්වයට ආරම්භයක් මැවුම් කරුක විසින් නෝ මැවුම් කරුට මැවුම් කරු කවුද කියලා. ඒ පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරමු. එතකොට මැවුම් කරු ආරම්භය පිළිබඳව අපි කතා කරනකොට කාලයාගේ බැඳීමෙන් තොරවීම, මැවීම වලින් බැහැරවීම, ආරම්භයක් හෝ අවසානයක් නොවීම. මේ පිළිබඳව අපි ඉන්ෂාල්ලා ඒ ගැන අපි කතා කරමු. තුන්වෙනි මහ පොළොව මැවීමට හේතුව. ඒක අංශ තුනක් තිබෙනවා. මැවුම් කරු හඳුනා ගැනීමට, ස්වර්ගය හඳුනා ගැනීමට, නිරය හඳුනා ගැනීමට. හතරවෙනි එක මිනිසා මැවීමට හේතුව. අපි මේ පිළිබඳව මං හිතන්නේ සවිස්තරව බැරි වුණත් යම් කිසි දුරකට අපිට මේ ගැන අපිට කතා කළ හැකියි කියලා හිතනවා. අපි විශ්ව ආරම්භය පිළිබඳව මෙන්න මෙහෙම මතයක්, ඒ කියන්නේ විද්‍යාත්මක ඔප්පු වෙලා තිබෙනවා විශ්වයට ආරම්භයක් තිබෙන බවට. 1965 දී විද්‍යා පරිශීන් දෙදෙනෙකු වූ අර්නෝ පෙන්සියස් හා රොබර්ට් විල්සන් විසින් නිශ්චිත ප්‍රභවයක්, ඒට මුළු ස්ථානයක් නොතිබූ අභ්‍යවකාශයේ පුරාවට ඒකාකාර වීදී ඇති කොස්මික් බෑග්‍රවුන්ඩ් රේඩියේෂන් විශ්වය පසුතල විකිරණයක් ඇති බව සොයා ගන්නලද. ඒ කියන්නේ මේ විශ්වය මුළුල්ලටම වීදලා තිබෙනා වූ විකිරණයක් තිබෙන බවට ඒගොල්ලෝ සොයාගත්තා. මේක සනාථ කෙරුවා 1989 දී කෝබ් 1 සහ කෝබ් 2 යැනි චන්ද්‍රිකා යානයන් තුලින් මේ විකිරණ පිළිබඳව කරුණු සනාථ කරන ලදී. මේ විද්‍යාත්මක පසුබිම් ඉදිරිපත් කළේ නැත්නම් විද්‍යා සිද්ධාන්තයක් ලෙස සනාථ වෙති මහා පිපිරීම් න්‍යාය සත්‍යතාවය බවට ඔප්පු කිරීමට. ඒ කියන්නේ මේ විශ්වය බිහිවුවක්. ඒක ඔප්පු කිරීමට මම විද්‍යාඥයින් සාධක ඉදිරිපත් කිරීමේ තමයි මම විකිරණ ඉදිරිපත් කළේ. මේක විද්‍යාත්මකව ඔප්පු වෙලා තිබෙනවා. ඒ කියන්නේ මම විශ්වයට ආරම්භයක් තිබෙන බවට විද්‍යාඥයන්ගේ මතයයි ඒ ඔප්පු වෙච්ච සනාථ වෙච්ච මතය. මම විද්‍යාව මෙතනට ගෙන ආවේ අල් කුර්ආනයේ වැකි රාශියක් තිබෙනවා දෙවිඳුන් විසින් මේ විශ්වය මවපු බවට. නමුත් මෙතන බහුතරයක් මුස්ලිම් නොවන අපේ සහෝදර සහෝදරියන් ජනතාව ඉන්න හින්දා මම විද්‍යාඥක ඔප්පු කරපු සනාථ කරපු දෙයක් තමයි මෙතන ඉදිරිපත් කරන්න. අපිට පුළුවන් සාකච්ඡාවකදී දෙවිඳුන් අල් කුර්ආනයේ විශ්වය ආරම්භය පිළිබඳව කියනව මෙම මහා පිපිරීම සම්බන්ධ අල් කුර්ආනයේ සඳහන් වෙලා තිබෙනවා. දෙවනුව විශ්ව ආරම්භයට පසුබිම තමයි හැඳින්වීම තමයි. ඒතකොට ආරම්භයක් තිබීම පිළිබඳව අපි මේ පිළිබඳව තවත් විජය ඇල්බර්ට් ස්ටයින් අයින්ස්ටයින් මේ ආරම්භය පිළිබඳව එයාගේ මතයක් තිබුණා අවකාශය භෞතික පද බිහිවීමත් සමගමය කාලයේ ආරම්භයක් වෙන්නේ කියලා. එතන විශ්වය ආරම්භ වීමට පෙර කාලය කියන දෙයක් තිබුණේ නැහැ. කාලය යන මෙම අපි ජීවිතනම කාල රාමුව බිහිවුනේ විශ්ව බිහිවීමෙන් පසුව කියලා. මම ඉස්සෙල්ලා සනාථ කරා මම විශ්වයට ආරම්භයක් තිබෙන බවට. විශ්ව ආරම්භයෙන් පසුව තමයි කාලයක් මේ විශ්වයට තියෙන්නේ.
මේක පළවෙනි මතය ඒක ආරම්භයක් තිබීම දෙවෙනිද ශූන්‍ය විශ්ව විද්‍යාමාන වීම මෙම නිර්මාණයට පෙර විශ්වෙන් තොර වූ තත්වයක් තිබිය යුතුය එනම් නූතන විශ්වයේ නොමැතිතාවයක් තිබිය යුතුය මෙම තත්වය තුළ තිබිය හැකි මැවුම් කරගේ බලය පමණි ඒ කියන්නේ මෙම විශ්වයක් ආරම්භ වීමට පෙර මේ විශ්වයක් තිබුණ නැහැ එතන විශ්වයක් ආරම්භ වුණා එතන විශ්වයක් ආරම්භ වුණයි කියන්නේ විශ්වයක් මැවුණා විශ්වයක් නිර්මාණය වුණා මේක දෙවෙනි මතය තමයි ඒක මත දෙකක් තිබුණා එකක් ඇවිල්ලා නැති දෙයක් යමක් ඇති කරන්න පුළුවන්ද නැති දෙයක් යමක් ඇති කරන්න පුළුවන්ද ඒක තර්කානුකූලව ඇත්තටම ඒක ඇති වෙන්න බෑ අපි කියමුකෝ මෙතන මේසයක් තිබුණොත් මේ ගසක් නැතිව මේ මේසයක් මෙතනට එන්න බෑ මෙතන ඕනම දෙයක් භෞතික වස්තුන් අපි බැලුවොත් ඕනම දෙයක් යම් කිසි දෙයකින් මතුවෙච්ච දෙයක් වෙන්න වෙන්න ඕන නැති දෙයකින් ඇතිවීමක් කියන එක තර්කානුකූල නෑ එතකොට ශූන්‍යයෙන් විශ්වය උණයි කියන එක ස්වභාවික උණයි කියන තර්කය වැරදි ඒක නැති දෙයක් යමක් ඇති කරන්න බෑ අපි උදාහරණයක් කියමුකෝ කඩයක් තිබෙනවා එම කඩේ මුදලාලි කෙනෙක් නැහැ කඩේට බඩු වෙනවා වෙළඳාමක් සිදු වෙනවා සල්ලි සාක්කුවට යනවා ඊට පස්සේ සල්ලි එහෙම ආයෙත් කොළඹ පිටකොටුවට යනවා පිටකොටුන් ආයෙත් බඩු කඩේට එනවා කඩේ වෙළඳාමක් වෙනවායි කිව්වොත් කවුරු පිළිගනිද එහෙම කඩයක් මේ ලෝකේ මේ ලංකාවේ එහෙම කඩයක් තියෙන්න පුළුවන් ඒ කියන්නේ කඩයක් තිබෙනවා ස්වභාවිකව සියලුම දේවල් සිදු වෙන කඩයක් එහෙම වෙන්න බෑ අපි කියමු මේ ලයිට් එක පත්තු වෙනවා අපිට දන්නවද මේ කරන්ට් එක කොහෙන්ද එන්නේ කියලා පොඩි ළමෙක් ඇහුවොත් ලයිට් එක පත්තු වෙන කෙනෙක් කියාවි නමුත් මේ ලයිට් එක ස්වභාවිකව පත්තු වෙන්නේ නැහැ අපි මේ කියමුකෝ මේ සෙල් ෆෝනයක් තියෙනයි කියලා මේ අත් ෆෝනයක් තිබුණා මේක ක්‍රියාන්තිය නමුත් මේකට කිසිදු සම්බන්ධතාවයක් නැහැ නමුත් මේක ස්වභාවික ක්‍රියාව වෙන්න පුළුවන්ද වෙන්න බෑ ඒ කියන්නේ මම කියන්න උත්සාහ කරන්නේ ශූන්‍යයේ ඒක නැති දෙයකින් යමක් ඇති වෙන්න බෑ ඇති දෙයකින් තමයි තව දෙයක් ඇති කරන්න පුළුවන් ඕකේ තුන්වෙනි එක මයිකෝරිසම් නිර්මාණය කිරීම මේකයි අපේ විශ්වාසය මම හිතන්නේ මේක සාකච්ඡාවට කළ යුතු දෙයක් මම මගේ මතය කියන්නම් ඊට පස්සේ සාකච්ඡාවට අපි ඉන්ෂාඅල්ලා අපිට සාකච්ඡා කරන්න පුළුවන් විද්‍යාත්මක ඔප්පු වන්නේ විශ්වයට ආරම්භයක් ඇති බවය එම ආරම්භයේ සිදු වූ මහා පිපිරීම් සිද්ධාන්තය පදනම් කරගෙනය එයින් විශ්වයට ආරම්භයක් ඇති බව විද්‍යානුකූල ඔප්පු වී ඇති හේයින් නියත වශයෙන් විශ්වයේ ආරම්භයට හේතුවක් තිබිය යුතුය ඒකනම් ඉස්ලාම කිව්වා ඵලය සිදුවීම හා හේතුව කියලා. එතන මවුන් කරගේ ආරම්භය පිළිබඳ බලමු. විශ්ව ආරම්භ වීමට පෙර අවකාශය භෞතික බල නොමැති තත්ත්වයේ අතර තිබිය හැකේ විශ්වය උත්පාදනය කළ හේතුවක් පමණි. ඒ මම ඉස්සලා හේතුවක් තිබෙන්න ඕනේ කියනවා නේද? විශ්ව උත්පාදනයේ හේතුවක් පමණක් තිබෙන්න ඕන. උත්පාදකයෙකු සිටිය යුතුයි. මවුන් කරුවෙකු සිටිය යුතුයි. මැවුම් කරු ඉත කාලය බැඳීමෙන් තොරවීම ඒ කියන්නේ මෙහි අප සාකච්ඡා කළේ භෞතික වශයෙන් ගිනිය හැකි කාලය සම්බන්ධවයි මේව භෞතික කාලයට පෙරද කාලයක් තිබිය යුතු වන්නේ ඒ කියන්නේ මේ විශ්වය ඇතිවීමට පෙර කාලයක් තිබිය යුතුයි නමුත් එහෙම කාලයක් තිබුණ නැහැ නමුත් ඒ කාලයක් තිබෙනවා කියලා අපි තර්ක කරනවා නම් එම පරම සත්‍ය කාලය අන් කිසිවක් නොව කාලය මැවුම් කරමු කියන අපේ විශ්වාසයයි මේකයි අපේ විශ්වාසය කියන්නේ විශ්වය බිහිවීමට පෙර විශ්වය බිහිවීම පසුව තමයි කාලය කියන දෙයක් ඇති වෙන්නේ ඊට පෙර කාලයක් කියන දෙයක් මතු කර අපේ විශ්වාසය ඇවිල්ලා ඒ දෙවිඳුන් බව මැවුම් කරු මැවුම් වලින් බැහැර වීම මම ඉස්ලාම කිව්වා මේ විශ්වය ආරම්භ වුණා කියලා මැවුම් කරු ආරම්භයට පෙරයි එහි මැවුම් කරු මෙම විශ්වයේ භෞතික පදාර්ථයන් තුලට තුලින් බැහැර වෙච්ච බලමමකට තමයි අපි විශ්වාස කරන්නේ. ආරම්භක අවසානයක් නොවීම. සර් විශ්වයේ මවුගුරු කාලයෙන් පරිබාහිර බලයක් වන හේයින්
එක යන්නේ මම කියෝ කාලය පටන් ගන්න ඉස්සෙල්ල තමයි ඊටත් පෙර තමයි විශ්වය අධිපති නෝ සිටිය බව. එතකොට මේක කාලය ආරම්භ වෙන්නේ විශ්වය ආරම්භ වෙන්නේ. නම් ඒ කාලයට පෙර තමයි දිවිඳු. විශ්වය මවුම් කරන ආරම්භයක් තිබිය නොහැක. ඒ කාලයට පෙර නිසා. ආරම්භයක් නොමැති දෙයකට අවසානයක් තිබිය නොහැක. එහෙයින් විශ්ව නිර්මාතෘ සදාතනික විය යුතුය. ආරම්භයක් නොමැතිව සදාතනික වූවක් සඳහා හේතුවක් තිබිය නොහැක. එසේනම් විශ්වය මවුම් කරන හේතුවක්ද නොමැත. හේතුවක් කියනවා නම් විශ්ව කරටත් හේතුවක් නැහැ. නමුත් විශ්වයට මවුම් ආරම්භයක් තිබෙන හේයින් විශ්වයට හේතුවක් තිබිය යුතුය. මේක මම දන්නේ කොයිතරම් දුරට තියෙන සර්කානුකූල කියලා අපිට කතා කරන්න පුළුවන්. මම ඊට පස්සේ ඉන්ෂාල්ලා ඉතාල සරලව මේ ගැන අපි කතා කරමු. හොඳයි අපි බලමු එතකොට මහ පොළොව මොකද තමන්නේ? ඇයි දෙවියන් මේ මහ පොළොව මැව්වේ? දැන් විශ්වය මැව්වා. දැන් මහ පොළොව දෙවියන් නෑ මැව්වේ. ඊට පස්සේ අපි මිනිසා ඒ මැව්වේ කියලා තබ්බන. පළවෙනි කාරණේ මැවුම් කරු හඳුනා ගැනීමට. ඒ කියන්නේ අපේ සහෝදර මෞලවි දහලාන්තුමා කතා කරනකොට මේ විශ්වයේ තිබෙන විශ්ව තේවල පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරනවා. අපි උදාහරණ ගමු ඔටුව. අපි ලංකාවේ ඔටුව ඉන්නවද? මම හිතන්නේ මේ zoo එකේ විතරයි. සතුදන විතරයි ඔටුව ඉන්නේ. ඒක මිනිසුන්ට පෙන්වන්න විතරයි. නමුත් ජීවයක් ලෙස ඔටුවෙත් මෙහෙ නැහැ. ඇතෙක් ඇවිල්ලා ඉන්නවා සෞදි අරාබියා කාන්තාරේ. ඇත්තු නැහැ. කාන්තාරේට සරිලන වාහනයක් තමයි ඔටුව. ඔටුව ගැන පරීක්ෂණ පවත්වලා තිබෙන විද්‍යාඥයෝ. ඔටුවගේ සියලුම අංශයන් අංග සම්පූර්ණව තනි කරම කාන්තාරයට ගැලපෙන විදිහම යොමුවලා තියෙනවා. ඔහුගේ පාදයේ පටන්, ඔළුවේ පටන්, හිස පටන් හැම දෙයක්ම කාන්තාරයට සරිලන විදිහට තමයි ඔටුව කියන නිර්මාණය කරලා තිබෙන්නේ. ඒකෙන්ද ලංකාවට ඔටුවේ ගෝණින් නැහැ. අපි කාන්තාරයේ නෙවෙයි අපේ මව හරි සරසාරවත්. එතකොට එහෙ කැලෑ නැහැ. අලි අලි හිටියොත් මේක කොහොමද ජීවත් වෙන්නේ? අලින්ට මේකල වෙනම දෙයක් තිබෙනවා. ඒගොල්ලෝගේ ශරීරය, ඒගොල්ලෝගේ අවශ්‍යතාවය, ඒගොල්ලෝගේ ක්‍රියාදාමයන්, ඒගොල්ලන්ට වමනා කරන දේවල් ඔක්කොම වෙනස්. එතකොට කොයි රටේ අපි කියමුකෝ මේ අන්ටාර්ටික් ආටික් ප්‍රදේශවල ඉන්නව සුදු වලසුන් ඉන්නවා. උන්ට පිටයිල ජීවත් වෙන්න බැහැ. ඒ ජීවත් වෙන තරමට හැකියාවන් අනුව වමනාවන් අනුව තමයි ශරීරය හැදගැල්ල තියෙන්නේ. මේක විද්‍යාත්මකව හැම දෙයකම ඔප් වෙලා තිබෙනවා. මේක මෙහෙමයි කියලා. එතකොට ඒකේ තිබෙනා වූ ශාරීරික අපි මිනිස්සුන්ව ගමුකෝ. මිනිස්සෙකු කොයිතරම් විශ්මජනකද. අපේ දහලන් තුමා ඒ ගැන පොඩ්ඩක් විග්‍රහයක් කළා. අසමසම ජීවියෙක් මේ විශ්වයේ නැත්තම් මේ මහ පොළවේ මිනිසාට සමාන කිසිවක් නැහැ. ඒක විචාර බුද්ධියෙන් සමන්විත නුවණෙන් නිදහසින් තමා හිතුව හැටියට ක්‍රියා කළ හැකි ශක්තියක් තිබෙන ජීවිය තමයි මිනිසා. අපි මිනිසාව ඇත්තටම අපිට නම් බයයි ලැජ්ජයි අන් ජීවියක හා සම්බන්ධ සංසන්දනය කර බැලීම. කිසිසේත් මේක බෑ. ඒකද මිනිසා අති උසස් විශ්මය ජනක මැවීම. අපි දැකලා තියෙනවා මේ කොච්චර රොබෝ හදනවා. කොච්චර උත්සාහ කරන මිනිස්සුන්ට රොබෝ හදවන්න. ඒත් වෙන කෙනෙක් හසුරවන්න ඕන. අපි නිකන් කියමුකෝ මේ වාහනය ගැන බැටරියක් අවුරුද්දක් දුවයි. අපේ ඇත්ත සමර්ථය 90 110 120 150 යන ජීවිත කියලා තිබෙනවා. මේ 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 පොම්පයක් තිබෙනවා මෙතන. හෘද වස්තුව. මොන බැටරියකින්ද ඔක ඔක මේ ක්‍රියාත්මක වෙන්නේ? මේ ඇහැ තිබෙනව නේද? නිකන් මම උදාහරණයක් කියන්නේ. මේකට මිලියන 5ක් මේ මොකද්ද මේ මේ නර්ස් හා ස්නායි මිලියන 5ක් තිබෙනවලු මේ ඇහෙන් බලනවා වගේ කිසිම කැමරාවක බලන්න බෑ. කැමරාවකින් ඔයාලට මේ පින්තූරේ ගන්න බෑ. මේ ඇහෙන් බලනවා මේ මොඩේ අභ්‍යවශ්‍ය තරණය කරන ලෝකේ මොන මොන දේවල් කරන දේවල් මේ 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 මොලේ මෙන්න මනුෂයාගේ මනස බලන්නකෝ. මනස ගැඹුරු කියන්න පුළුවන්ද කාට හරි? දැන් කොහෙද හිතුවත් හන්දට ගිහින් යන්න පුළුවන්. එහෙම හදවතක් තිබෙන නැත්නම්
සිතක් තිබෙන ජීවියෙක් තමයි මිනිස්සයා. ඒ මිනිස්සයාගේ තරම ඇවිල්ලා ඇත්තටම මේ මේ හරියටම බැලුවොත් මේ සාමාන්‍ය භෞතිකව මිනිසාව බලන අයගොල්ලන් මේ මේකේ සබම් මෙච්චරයි මේක මෙච්චරයි මේක මෙච්චරයි කියලා වෙන් කරලා පෙන්නනවා. ඕවා ටික දාලා මිනිස්සු හදන්න පුළුවන්. මැවීමක් ඇවිල්ලා එහි අංගයන් නැත්නම් එහි මේ අඩංගු ප්‍රමාණයන් මිනිසෙකුට විස්තර කරන්න පුළුවන් වේවි. නමුත් ඕක හදන්න බෑ. ඒ මිනිස්සු කියන තමයි. ඒ මිනිස්සුට ලැජ්ජාව කියන දෙයක්, ආදරය කියන සෙනස කියන දෙයක්, කෝපයක් මොන මොනවාද තිබෙනවා. මේ ඕනම ජීවියෙකුට hina වෙන්න පුළුවන්, සිනාසෙන්න පුළුවන්. මිනිස්සුට හැරෙන්න. බෑනේ. ඉතින් මෙහෙම මේ ඇත්තටම හරිම අසමසම හිතන්න බෑ. එහෙම මිනිසියෙක්ව මවලා තිබෙනවා. එතකොට මේ මැවීම් තුලින් තමයි දෙවියන් හඳුනා ගන්න වෙන්නේ. ඇයි කිව්ව? දෙවියන් සාමාන්‍ය මිනිසුන් අහනවා. එතකොට ඇයි දෙවියන්ට ඇවිල්ලා අපි අපිට පෙන්වන්න බැරි කියලා? මම සාමාන්‍ය එහෙම කෙනෙක් අහපු ගමන් අපේ මුස්ලිම් සාමය මම අහුවා. එයාට ගැහුවා. ගහලා කිව්වා මට ඕකේ ඔයගේ මේ මොකද්ද මේ මේ රිදිල් මට පෙන්වන්නේ කියලා. ඒ රිදෙන දේ පෙන්වන්න පුළුවන් නේ? මම එයා ගියා රිදෙන කියන්නේ මොකද්ද කියලා මට විස්තර කරන්න ඕකේ. නෑ රිදෙන මොකද්ද රිදෙන කියන්නේ? ඒක විස්තර කරන්න රිදිල්ල විතර ඒ වචනේ තමයි ඒක හඳුනගන්න පුළුවන් මිසක් ඒක බලන්න කියන්න මොනවත් කරන්න බෑ. ඒ වගේ මේ ලෝකයේ අපිට ඇහින් දකින්න බැරි, කනෙන් අහන්න බැරි, හිතෙන් මවාගන්න බැරි තරම් දේවල් ලෝකේ තිබෙනවා. මේ කෙනෙකු කියනවා මේ මේ මුහුදේ තිබෙනවලු අර අර රවුමට තියෙන්නේ මොකද්ද මේ? ඔකේ. ජීවිතේ කිනා එයා මොකද්ද? එයාගේ ජීවිතය දෙකට පැලෙනවා. පැල්ල තමයි දරුව හැදෙන්නේ. හරිද? අමීබා. හරිද? ඒක දෙකට එයාගේ මරණයක් නෑ එතකොට. පැල්ල පැල්ල ආයේ බලනවා ආයේ දෙන්නෙක් වෙනවා ඊට පස්සේ කාලෙකට ඊට පස්සේ බලනවා දෙන්නෙක් වෙනවා ඒ වගේ ව්‍යාප්තයක් තිබෙන ජීවිනු තිනවා මේ ලෝකෙ සමහරක් ජීවිනු ඉන්නවා මේ මේ අර මාළු කිලෝමීටර් 6000ක් යනවා පිටතර දාන පිටතර දාන මැරිලා යනවා ඒ පැටව ඇවිල්ලා ආයේ මේ අම්මගේ මේ ප්‍රදේශයට ආයේ එනවා කිලෝමීටර් 60000ක් 6000ක් කවුද ඒගොල්ලෝ උගන්වන්නේ මේවා මෙහෙම විශ්වජනක දේවල් මේ පෘථිවිය ඕන තරම් තිබෙනවා හරිද මෙහෙම ස්වභාවිකව නිකම්ම නිකං වෙන්න බෑ මේක කෙනෙකු විසින් මවවන දෙයක් බවට තරයේම විශ්වාස කරනවා මහ පොළවේ මානවයාගේ ජීවිතය උදෙසා යම් සැලැස්මක් පිටුවා ඇත වර්ෂා පෝෂණ මහ පොළවේ ලැබීමට ඉරහඳ මහ සයුර සුළඟ තාපය වැනි සියලු දේ යම් ක්‍රියාදාමයක් යටතේ මහ පොළවට ජලය ලබා දෙයි මහ පොළවේ සියලු දේ නිර්මිත ජාල පද්ධතියක් සඳහා හරහා සූක්ෂම ලෙස හසුරු වීම ස්වභාවික සිදුවන්නක් බව පිළිගැනීමෙන් නොහැකිය ඒක පිළිගන්නට හරිම අමාරු දෙයක්. ඒ කියන්නේ මේක මෑවුම් කරවකු ඉන්න බවටත්, හේට සාධක බවටත් අපි මේවා දකිනවා. දෙක ඇවිල්ලා ස්වර්ගය හඳුනා ගැනීමට. මිනිසියෙකු මෙලොවින් එළවට යන්නේ ස්වර්ගස්ත වීමට. දැන් මේ ලෝකේ කුරාන් මේ වැකියක් මම මෙතන දාලා තියෙනවා. මිනිසුන්ට ස්ත්‍රීන් දූ පුතුන් ඒකරාශී කළ රන් රිදී යටි දැකුම් කළු අශ්වයින් ඔට්ටු ගවමේෂා දෙන වගාබිම් වැනි ප්‍රියකරු වින්දනයන් මිනිසුක චිත්තාකර්ෂණයන් ලෙස කරනු ලැබ ඇත. ඒ කියන්නේ මෙහෙම මිනිසු චිත්තාකර්ෂණ කරන ලබන බොහෝ දේවල් වින්දනය ලබන දේවල් මේ ලෝ පෘථිවියේ තිබෙනවා මිනිසෙයි. ඒ මිනිසෙන්ට විතරයි. මේ අනිත් මේ මේ වනසතුන්ට ඒව නැහැ. එම මිනිසෙන්ට වින්දනයක් තිබෙනවා. ඒ වින්දනය සපුරාලීමට ආකර්ෂණීය දේවල් බොහෝමයක් දෙවිඳු විසින් ලබා දෙනවා. මේක සාම්පලයක් දෙවින් අපිට දීලා තිබෙන්නේ මේ සාම්පලයක් ඔහෙට හිතන හිතන තාලෙට වින්දනයක් ලබා ගන්න පුළුවන් නමුත් මායින් සහිතයි එම මායින් දීලා තිබෙන්නේ අල්ලා මේ මායින් උල්ලංඝනය කරන්නේ නැතුව මේ වින්දනය ලබා ගන්න ඔබට සදාකාලික හේවණක් සේවණක් නැත්තම් ස්වර්ගයක් ලැබෙයි. ඉතින් මේ ලෝකේම මේ පෘථිවියේම අල්ලා ස්වර්ගය හඳුනා ගැනීමට අපිට යම් යම් දේවල් සකස් කරලා සරසම් කරලා දීලා තියෙනවා. ඒ හරහා తాවකාලික මෙම වින්දනය සදාකාලික වින්දන හැට ස්වර්ගය පරිවර්තනය කරලා දීලා තියෙනවා. ඒක හඳුනා ගැනීමක් තමයි මේ පෘථිවිය අපිට ලබා දීලා තිබෙන මේ වින්දනය. මේක
හරි ලෙස පාලනය කිරීම තුළින් හරි ලෙස හසුරුවා ගැනීම තුළින් මායිම් උල්ලංඝනය නොකර අපිට කිරීමේ පරීක්ෂණයකට තමයි අපි ලක් කරලා තිබෙන්නේ. ඒ පරීක්ෂණ සමර්ථ වුණොත් ස්ථිර ලෙස ස්ථිර ස්වර්ග අපිට ලැබේ. යම් නිර්යාතය වගේමයි. සුනාමිය ආවා උදාහරණයක්. ඒක හරියට අපායක් තමයි. අපි මේ වෙලාවේ මාස 3ක් 4ක් 6ක් වගේ ඒ වැඩ කටයුතු වල ඉදී හිටියා. අපිට තේරුණා මිනිසුන්ගේ මානසික මානසිකත්වයෙන් බිඳ වැටික. ඒ හරියටම බණ ගරින්න පටන් ගත්තා. දෙවියන්ට කන් නැද්ද, ඇස් නැද්ද, අරක නැද්ද? එහෙම බණින්න පටන් ගත්තා මිනිස්සු. ඒ තරම් දුරට විශාල පීඩාවක් දුකක් මිනිසුන්ට ඇති වුණා. ඒ තුලින් අපි බලා ගන්න ඕනේ මිනිස්යාට හොඳ විතරක් නෙවෙයි. මේ අනිත් පැත්තකුත් තිබෙනවා. ඒ කියන්නේ උගලන් මේ විශ්ව ආරම්භයක් තිබෙනවා, මැවීමක් තිබෙනවා, මැවුම් කරු ඉන්නවා, මැවුම් කරු ජීවිත සැලැස්මක් දීලා තිබෙනවා. එම ජීවිත සැලැස්ම තුළ අපි මේ ලෝකේ විඳින්න පුළුවන්. එම එයට පරිබාහිරව අපි එම මායි උල්ලංඝනය කිරීමට තත්ුණොත් නිරය කියන දෙයක් තිබෙනවා. ඒකේ සාම්පලය, ඒක උදාහරණය මේ කියලා අල්ලා මේ ලෝකෙම අපිට පෙන්වලා දෙනවා. මේ තුන විශ්ය හඳුනා ගැනීමට තමයි දෙවියන් මේ පෘථිවිය මැවුව. එහෙනම් මනුෂ්‍යයා මොකටද මැවුවේ? අපි හිතන්නේ මේ මොකටද මේ අපිව මැවුවේ කියලා. සර්වබලධාරී මැවුම් කරු සියල්ල කරෙහි බලදරේ. උන්වහන්සේ තම දයාව, කරුණාව, මෛත්‍රිය පරිසමාප්ත කිරීමට තීරණය කළේ. එහෙන් කිසිදු ඇසක් නොදුටු, කිසිදු කනක් නොඇසු, සිතට ගත නොහැකි, ඒ කියන්නේ අදෘශ්‍ය, අශ්‍රත, අචින්තිය සදාතික නිත්‍ය ස්වර්ගය මිනිසට ලබා දීමට. ඇත්තටම අපි අල්ලා මැහුවේ අපි තුල තිබ අප ගැන තිබෙනව මෛත්‍රිය ආදරෙන්සයි. අපිට ඇත්තටම අල්ලා අපිට දඬුවම් කරන්න නෙමෙයි අපි මැහුවේ. අපි මැහුවේ අල්ලා සියල්ල කරේ බලදරයි. උන්වහන්සේ හිතුවා මගේ මෛත්‍රිය කරුණාව පරිසමාප්ත කළ යුතුයි. ඒකට ජීවිය කලසිය. මිනිසාව මැව්වා. මිනිසාව මවල මිනිසා වෙන ස්වර්ගය මැව්වා. ඒ ස්වර්ගයේ සදාතික, ඒ කියන්නේ ඉවර නොවන, නැසී යන නොයන සදාතික ජීවියකින් සහිත වූ මිනිසා සිතන පතන සියල්ලම ලැබෙන තැනකට ස්වර්ගය තනලා අල්ලාහු තාලා ආදම් නැමති මිනිසාව මැව්වා. මවල ඒ ස්වර්ගය දැනවා. එයාව එයාගේ භාර්යාව වන හව්වා නැමති ඊවා. නමුත් කිසිදු පරීක්ෂණකින් තොරව දෙවියන් විසින් ලබා දුන්නු එම තිලින සංහාරය පරිහරණය කිරීමට බැරිවීම, අසාර්ථක වීම හේතුවෙන් මෙලොවට යවන්න ලැබුවා නැහැ. මෙලොවට ගිහිල්ලා පරිශුද්ධ වෙලා පිවිතුරු වෙලා නැවත ස්වර්ගයට එන්නේ කියලා තමයි අපි මේ ලෝකේ යන්නේ. ඒත් මේ ලෝකයේ මිනිසාව නැවුවේ දෙවිඳුනේ මෛත්‍රිය කරුණාවේ පරිසමාප්තභාවය මිනිසාට ලබා දෙන්න. මේක මෙමු ලෝකයේ මයිමට හේතුව. මිනිසාගේ අවසානය එතකොට ඇත්තටම වෙන්න ඕනන්නේ සදාතික ස්වර්ගය. අපිගේ මිනිසාට මේ සියල්ල තෝරා බේරා ගැනීම හැකියාවක් දීලා තියෙන නිදහසක් දීලා තිබුණා, විචාර බුද්ධියක් ලබා දීලා තිබෙනවා. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඔයකයි දුවේ පරීක්ෂණයක් කියලා. ඒත් විචාරයේ බුද්ධිය සහිත මිනිසාට දෙවිඳුන් කියනවා හොඳ නරක තෝරා බේරා ගැනීම හැකියාවක් ලබා දීලා තිබෙනවා. හරිද? අපිට විචාර බුද්ධියක් ලබා දීලා තිබෙනවා. අපිට දන්නා මේක හරි මේක වැරදි කියලා. නමුත් සමහර දේවල් අපිට හඳුනා ගන්න බැරි හින්දා දේව ධර්ම දූතයන්ව පත් කරලා තිබුණා. ඒ දේවල් මිනිසුන්ට අධ්‍යයනක් ලබා දෙන්නේ කියලා. ඒ තුලින් තමයි මේ විශ්වයේ මේ ලෝකයේ මිනිසාගේ පැවැත්ම තිබෙන්නේ. මිනිසාගේ සාර්ථකත්වය හා ඔහුගේ අසාර්ථකත්වය රඳා පවතින්නේ මේ ක්‍රියාදාමයේ තුල බවයි අපගේ විශ්වාසය. සාමාන්‍ය මිනිසා මෙලොව බිහි වන තත්වය ඔහුගේ ඕන හැපාකම් මත නොවන්නේ. එමනේ අපේ කැමැත්තේ නෙවෙයි අපි මේ ලෝකෙට පිවිසෙන්නේ, උපත ලැබෙන්නේ. ඒ අරත් ඔහු මෙලොව බිහිවන්නේ නැද ඔහුගේ උමනාවට මත නොවේ. මගේ උමනාව මත නෙවෙයි මම බිහි වෙන්නේ. මම කාන්තාවක් වෙන්න ඕනේ, පිරිමියෙක් වෙන්න ඕනේ කියලා මට හිතලා මොනවත් කරන්න බෑ. ඒක වෙන සැලසුමක් මත තමයි ඒක සිද්ධ වෙලා තිබෙන්නේ. මෙලොවෙන් නැසී යන්නේද ඔහුගේ ඕන හැපාකම් මත නොවේ. අපිට කිසි දෙයක් අපි යති නැහැ. අපි උපත ලැබුවෝ
හරිද? අපි මේ ලංකාවේ මගේ දෙමව්පියන් මම තෝරාගත්තේ නැහැ. මගේ සහෝදරයන් මම තෝරාගත්තේ නැහැ. මගේ පිරිමියෝ කාන්තාවෝ මම තෝරාගත්තේ නැහැ. මම කිසි දෙයක් තෝරාගත්තේ නැහැ. තෝරන ලැබෙ වෙන කෙනෙකු විසින්. ඒක අපේ ජීවිතය ඇත්තටම අපිට ලබා දීලා තිබෙනා නිදහස සීමිතයි. එමෙ සීමිත නිදහස තුළ අපි සීමා සහිත වූ ජීවිතයක් ගත කිරීම තුළින් අපේ ජීවිතයේ ජයග්‍රහණය අත්කර ගන්නත් පුළුවන්. ඔකේ. මේකයි ඇත්තටම උත්සාහ කළේ මේ ඔබ සමට ඉදිරිපත් කරන්න. මම මේකෙන් ඇත්තටම මම උත්සාහ කළේ මේ විශ්වයට ආරම්භයක් තිබෙන බවත් දෙවියන් විශ්වයෙන් පරිබාහර වූ එකම කාලයෙන් පරිබාහර වූ ශක්තියක් හැටියට දෙවියන්ට ආරම්භයක් නැති බවත් කාලයක් නැති බවත් අවසානයක් නැති බවත් විශ්වයට ආරම්භයක් ඇති බැවින් විශ්වයට අවසානයක් තිබෙන බවත් විශ්වයෙන් පසු දෙවියන් විසින් අපිට ලබා දුන් ආත්මය නොනැසෙන ආත්මයෙහි එම ආත්මයටත් මෙම ශරීරයටත් සදාතික ස්වර්ගයක් ලැබීමට දෙවියන් විසින් අපව ඔහුගේ උන්වහන්සේගේ මෛත්‍රී කරුණාව හේතුවෙන් අපිව මැවූ බවත් අපි විශ්වාස කරනවා. ඒ විශ්වාස අපි ජීවත් වෙනවා. මේ විශ්වාසය තහවුරු කර ගැනීමට අපේ දහලන්තුමා බොහෝ දේවල් ඉදිරිපත් කළා. අපි විශ්වාසය තහවුරු කරගන්නේ ඒක සමාන ප්‍රයාන ඔයගොල්ලෝ කොහොමද විශ්වාස කරන්නේ කියලා. නොදකපු නොඇසුණු මේ නොදකින දෙවියෙක් ගැන ඔයගොල්ලෝ කොහොමද විශ්වාස කරන්නේ? ඒ විශ්වාසයට පදනම් වෙච්ච බොහෝ දේවල් අපිට තිබෙනවා. ඒක ඒක තවත් අපි දේශනා කිරීම ශාලාවට ඒ ගැන කතා කරන්න පුළුවන් වේවි. මම මෙතනින් මගේ වචන ස්වර්ගය අවසන් කරනවා.